මෙම වැඩසටහන් මාලාවේ අද අපිට ඉදිරිපත් කරන මාතෘකාව තමයි ශේෂත්‍රය ඉලෙක්ට්‍රෝනිික ශිල්පය ඉෙක්ට්‍රෝන්ක ශිල්පය කිව්ව හම ඉෙක්ට්‍රෝනික ශිල්පය ගොඩක් පැතිකඩවල්ලට විහිලා තියෙනවා ඒ පැතිකඩවල් වලින් අපි අද ගෙනහැර දක් වන්නේ සංඛ්‍යාක ඉලෙට්‍රෝනිික ශිල්පය සංකයාන්ක ඉෙටොනික ශිල්පය අපි කියන විදියට අපේ සිංහලින් කියනව නම් ඩිිල් ක් ඩිි ්‍රනික් කිව හම ගොඩක් දෙනා මංහිතන්නේ ක්ශේත්‍රය ඇති සහශේෂත්‍රය නැති සියලු දෙනාම මේ ශේෂත්‍රය ගැන යම්කිසි දැනුමක් තියනවා ආසාවක් තියනවා. අපි මේ ඩිඩිල් ඉලෙක්ට්‍රනික ෂේත්‍රය අප මූලික වශයෙන්ම යොමු කරන්නේ විශේෂයෙන් කාර්මික සේස්ත්‍රයේ යම් පාටමාලා කීපයකට සංකයන්ක ඉල්ට්‍රනික මෙම ඇැ ඩිට ෙක්ට්‍රනික ප්‍රාහන වශයෙන් මෙෙන්ඩ මේ පාටමාලාවල් ඇතුළේ මොඩියුල් හැටියටම අන්තර්ගත වෙලා තියෙනවා මං කීපයක් පවිතරක් කයකින් ඔබට ගෙනහර දක්වන්නම්ඉටනි කප්ලයින්ස් ටෙක්නේෂයන් එකක ලල් 4ෝ මට්ට පාටමාලාවක් මොඩුල් සෙව එක දීම මේ නම මේ විදිහටම තියනවා ටක් ෙක්ටිකල් ඉන්ඩියල් ෙක්ට්‍රොනිෙක් ෙක්නශයන් ඇතරින් හම ටෙලිකොමිනිකේෂන් ඩිපලොම පටමා ලාාවේ මොඩියුල් විශාල් සංඛ්‍යාවක ඩිඩිලල් ලෙට්‍රනෙක් පිබද තාාරන්නවා මෙගටනනික් ඩිපලොමයකෙත් මෙගාොනිික් කියල කියන්නේ ඔබ සැමම දන්නවා මෙකනිකල් ලන් ඉලෙක්ට්‍රොනික්්දක සම්විිශ්‍රණව කරන්නාව තාක්ෂණය ඒත් පදහන්න මොඩියුල් දෙකම මේක ක ම ඩි ව ඒ අමර බිල්ඩින් සවිස් ඩිපලෝම පාටමමාලා මට්ටම් පහ හය පාටමාලාවක් මෙෙත් ොඩියල එකක්තියන ඩිිල් නික් ක්ටනික් ඔටෝමෝබයිල් ඩිප්ලෝමයි එකේ මේ කොටස තියනවා ප්‍රෝජනවත්්‍ය න ඒ සිසුන්ටත් ඒ වගේම විශේෂයෙන් අපස සාමාන්‍ය පෙළ දහයි වසර සහ අපි සාමාන්‍ය පෙළ අලුත්තෙන් අඳුන්වාදීල තියෙන විශේමාලාවේ මේ කොටස ඉතාමත්ම ප්‍රෝජනවත් වයෙනවා ඒවගේම උසස් පෙළ විද්‍යා කලා වාජ විල්ලට අතරව දැං අවුදු ගන්නාවවතතික තාක්ෂණ විෂේ කවතුන ඒක ප්‍රධහන්න මාතෘකාවත් තමයි ඉලෙක්ට්‍රොනික් වල මේ අද කතා කරන ඩිජිටල් ඉලෙක්ට්‍රොනිික් කියන පාට මාලාව හෙමනත්තං උප මාතෘකාව උපශේෂස්ත්‍රය අපි මෙන්න මෙහෙම චිත්‍රයක් තමයි මගේ හිතට එන්නේ ඉලෙක්ට්‍රොනික් කියන එක පිළිබඳව ඒේතුව දැන් වැඩසටහන නරබන්නේ සිසුසුසිුවයන් විතරක් නෙමයි. එක වස දෙමවපියෝ මේ පිළිබඳු උනන්දුව අදක්වන අයත් මේ වැඩසටහ නරමරු. එතකො ඉලෙක්ට්‍රොනිික් කිව්හම අපේ හිතේ ඇඳන චිත්‍රය එකක විදිවලට වඩ පුළුවන්. ඒක නිසා මම ඒකින් කීපයක් විතරක් ප්‍රයෝජනයට ගත්තා මෙතන ඉදිරිපත් කල්ලා තියෙනවා ඉල්ලෙක්ට්‍රෝොනික් කියන්න මොකද කිය ඉල්ෙටොනික් ොල උපමානය ඇනත උපශේත්‍ර. ොම්පෝන ක්ටොක් ක ලා කරනවා එක කොහොමද අපි මේවට උපකරණ හා සබධ ෙක්ට්‍රොනික්ස් උපාන්ග සබන්ධ ෙක්ටොක් මයිකරෝ ලෙක්ට්‍රොනිික් කියලා තව කටයක් ප්‍රගුණ කරනවා ශුද්‍ර ඉලෙක්ට්‍රෝනිික විද්‍යාව මෙඩිකල් ඉෙක්ට්‍රොනික් කියලා මේ ධනවල විශේෂයෙන් කතා වෙන මෙඩිකල් ඉෙක්ට්‍රොනනික් දන්නවා නොෙක්කාකාරයේ සරීර අභ්‍යන්තරයේ පිළිබඳව රෝගනිධානයන් හොයන්ඩ පාවිතා කන ඉල්ලෙට්‍රොනික් කිය ෂේස්ත්‍රී කටෝල් ඉේ‍රනික්ස් කියලාපි පාවිච්චිරනවා ඉල්ෙක්ට්‍රොනික්ම උපශේත්‍රයක් ඒකි තියෙන්නේ ඉල්ලෙක්ට්‍රනික උපකරණ ආස්්‍රිතව කොහොමඳ පාලනයක් වෙන්න කියලා ඒ වගේම හරි ප්‍රසිද්දයි මේකට පහුගේ කාලවල්ල අප TVවසි යතනය වෙනම පාටමලාවට TVවන් රේඩියෝයිඩක්විප්‍රපාර කියලා ඉෙක්ට්‍රොනික් රඩියෝ අපිට මේ සේස්ත්‍රීෙන් පවිච්චි වෙන ඊ අමතරව උපමානතියනොතාව ප්‍රදහනම ප්‍රති සම එමන් ඇනලෝග ඉෙක්ට්‍රොනික් අද මේ කතාකරන්න ඩිටල් ඉෙක්ට්‍රොනික් ඊට අමතරව ශේත්‍රයේ පෞච්චික ඉන්දස්ටිය ෙට්‍රක් කාරයෙන් ගොඩක් ක්ේතයයාල්ලන ඉල්ලෙක්ට්‍රොනික් කියන එක විහිදී පවතිනවා එක නිසා අද අපි මේ මාතෘකාවෙන් කතා කරන්නේ ඉල්ලෙක්ට්‍රොනිික් කියන ශේස්ත්‍රය උපමානය තමයි උපශේෂත්‍රයේ තමයි සංක්‍යාක ඉල්ලෙට්‍රොනික ශිල්ප. අපි මේ ඔස්සේ තමයි මුලයි දම්ම අපි අද වැඩසටහන මෙහේවන්නේ එහම නැත්තම් අද වැඩසටහන අන්තර්ගතය තියෙන්නේ ඩිජිටල් ඉලෙක්ට්‍රොනිික් කියන මාතෘකාව උන් ඉල්ටෙට්‍රොනිකම ඉස්සල කියවපු විදියම ස්ලයි ලයි් දෙක ෝගලට පහැදිලිල පේනවා පහු ප්‍රදහන උපමාන දෙකට මංවෙෙන්කරල ගත්තා ප්‍රතිම ඉට්‍රෝනික එහම නත්න් ෝ ක් සංකයාන් ඉලෙට්‍රොනික හමනත්ට ඩිටල් ලෙක්ට්‍රොනිික් සාමාන්‍යෙන් පාසෙල්ලෙන දරු දන්නවා මෙන්න මේ සංකේත දෙකින් තමයි ගොඩක් තැන්වල ඩිඩිටල් ඉෙටනික් ඇනලොග් ෙක්ට්‍රොනි කියන හිතේ මෙවැනි චිත්‍රය නිර්මාණය කරන්න. ඇලෝග ඉලෙක්ට්‍රොනිික්ස් අපිට මේ සයිනාකාර තරන්ගයක් මදි නතුන් ිජිටල් ලෙක්ට්‍රොනික් න්න මේ ආකාරය කොටු ආකාරය තරන්ගෙන්වුත් තමයි ගොඩක් තැන්වල මේ සට සියක් මහරරි ඇති වඩ පුළුවන් නමුත් අපේ හිතට සමහ ගොඩක් අය දරුවන්ට ගිහිල්ල තියෙන්නේ මේ සංකේත දෙකින් තමයි නලෝ ඉෙක්ට්‍රනික් සහ ඩිටල් ෙට්‍රොනිික් දැම ඩිජිල් ලෙට්‍රොනික් කරන්න ගහිල ඇයි මේ නලෝග ලෙටොෙ එකක් මේකට ගාව ගත්ත කියලා ගැටලුවක් ඇති. අපි ඒකට විසඳම හොයමු මොකද ෙක්ට්‍රොනික් වල මානය අත්තමයි ඩිටල් ලෙක්ට්‍රනනික් ශාල ෂේත්‍රය තුළ පැවතින්නේ ඇනොග ටනික්s එ මෙතන තියෙනවා අප්‍රකාශයක් මේ ප්‍රකාශයඉතිං දළුවන්ට අකමැති වුණනත් කියන්ඩ වෙයි එක්සක්ෂයේ කාලයටත් ව්‍යක්ෂයේ විශාලට්ටයටත් සමාන නම් කාලයට සාපේක්ෂෝ විශාලත්වය වෙනස්වීම ප්‍රස්ථාරික නිරූපණය කියල මං යම් කිසි කොටසක් දෙනවා මේක ටකත් දිග අමාරු ස්තේරෙන් ඇති සිංහල වචනත කීපැත්තින ප්‍රකාශයක් වනාට අපි මේක සරලවා අපි කියල බල මොකක්ද කියලා දැන් අපි දන්නවා විශේෂයෙන් අපස සාමාන්‍ය ප උසස් පෙළ කරන්න දරුවන්ගේ එතනින් යහා ගිය දරුවන්ට අපි යම්කිසි තරන්ගයක් හෝ ඩිිටල් හෝ ඇලොක්් මොක් අඳිනවනාා මෙන්න මේ ආකාරයට තමයි අපි අඳන්නේ මේ ආකාරයේ හැඩ ගොඩක් තියෙනවාම තැදි ප්‍රධනව ංකිව ඇනලෝග ලෙක්ටනනික් ලි ඳින්නන්නේ සයින ආකාර තරන්ගය පොඩි වැරදි මතයක් තියෙනවා ට ක් කියන්නේ ස කාර රග විතරයි කියලා එක මම ගැන හැමෝටම නෙමේ හැබැයි ඇලෝග ලෙක්ට්‍රොනිික් කියන එක මේ ආකාරයේ තරංගමිකන් ත්‍රිකෝනාකාරය තරංග මේ ආකාරය තරගත් වැටෙන්නේ ම කිය නලෝ ෙට්‍රනික් වට ත ම ොක්දම ඇනලෝග ලෙක්ට ොක් කියන්න ඇනෝ ෙට්‍රොනික් කියන එක හොට තරුම් අරගන්න වනං ඒ පිළිබඳ හොඳට අවබෝධයක් ග්ඩ පුළුවන්නම් අදමගේ ප්‍රස්තුතේ වෙත්න ිටල් ෙක්ට්‍රනිෙක් ගැන තෙරුම් ගන්න එක හරිම ලේසි අපි එෙනම් බලමු මේ තියෙන්නේ ඉස්සල්ලමම පෙන්න්නපුූ චිත්‍රයම තමයි නමුත් ඊට වඩ ත පොඩි කොටස්ටිකක් එක් අහු වෙලා මොකදද ඔබට පේනව ඇති අපි සයිනාකාර තරංගයක් අපි අර ඇන්දට ඒක ප්‍රස්ථාරික නිරූපණය කරන කොට ප්‍රධහන වශයෙන් දිමාන තලයක මාන දෙකක් තියෙන මහිතන්නේ මේ ේතයන ගොඩක් අය මේ දන්නෝ එක මාන දෙක එකක් තමයි වයියක්ක්ෂේ දිශාව අනිත්ක එසක්ෂේ දිශාව එතකොට ොක් ඉල්ක්ට්‍රනිටම පතිසම් ඉලෙක්ට්‍රෝන ලෙක්ටොනික ද්‍යාාවේදී අපි වයි කියන එක ගන්නවා වෝල්ටයතාවේ විශාලපවයන් හැටියට ෝල්යතාව අඳන්න්න මම් බෙතන පවිච්චි කල තිය අකුර යු එකට හේතුවක් තිය බොහෝ තැන්වල වී කියලුගන්න ගන්න වැරද්දක් නෑ හැබැයි එහෙම කරන්නේ නැත්තේ අපි ය කියන්නේ වෝල්ටියතාවයක් තියෙනවා ඒක මයින ඒකකය වී. අන්න නිසා මම යු කියන එක පාවිච්ච කරා යු කිය නපුර පාවිච්චි කර වෝල්ටියතාවයක් කියන එක හඳුන්නා දීමට. ඒවගේම තමයි එක්සක්ෂය අපි ගත්තා කාලයට. මේක තමයි වැදගත්මදී. මේක මොකද හේතුව කාලයට සාපේක්ෂ ඔබ මෙතනින් බැලුවෝතින් මේ ආකාර දෙකක් විතරක් ම මෙත නිරූපණය කරනවා. සයිනාකාර තරංගයක් මේ විදියට ගත්තුතින්. සයිනාකාර තරංගයක්ඇටම කාලත් එ හොඳටම බැලුවොත් වේෙනෝ යම් කිසි ආනතියක් තියෙනවා මේක හරි වැදගත්ම දෙයක් හරිම ඉම්පෝර් මේ කාලයත් සමඟ ආනතියත් තියෙන යම් තරන්ගයක් වෙනව නම් මේ පති සමවය වන අපි දිේ ද ඒකසාචා කල බලන ොකද අපි වෙන්නේ කිය මේ අපි මෙතන තව පෙන්දලා තියනවා ඒ වෝට යතාවේ අප මෙතන ගන්නේ දරාවෙන්දත් පුළුවන් මෙතන අපි ගත්තේ උදාහන ැට වෝට යතාවේ. ෝල් යතාවේ උපරිමාගේයක්ත්තියන සහ අවමාගයක් තියෙනවා. මෙතනින් ඉස්සල්ල කරපු තර මනාපු සැරයක් ඉස්සල්ල ස්රයිඩ් එකට යනවා. ඔබට වෙනස හොඳට පේන් ඩෝන. මම ඉස්සල්ල මේ බිදුයි වෝල් කියලා මේක මැද් දෙෙන් ඇදී.න මේකේ තරන්ගේ වෙනස් නොකර? ගැහිල යනයට ඒකට ප්‍රශ්නයක් නෑ කාලයට සාපේක්ෂව තරංගයක්ක මෙහෙම තියෙන්දක් පුළුවන් ඉස්සල මත ද හකරම විදර තියන්න දාහ ැකටම කියක ඒස විදුිය කිය ලි ඒක තියනර ඉස්සල තිබිච් ආකාරය තරංගයක් එතකොට කාලය සමඟ වෙනස්වීම මේ තරන්ගේ හැඩය තවටිකක් අපි මේකට කියනවා ඉංග්‍රීසියන් ද සූම් කරනවා කියලා තවටික් අප ශාල කල ලමු ඇතට ොකක්ද වෙන්න කියලා මොක මම්ම පැදිලි කරන්න ඉ පැහැදිලිව ඇනලෝග් ඉෙට්‍රොනිික්ස් වල ඇනලොග් තරංගේක හැඩයා. කොහොමද නිර්මාණය වෙන්න කියලා ඇයි මේක වැදගත්තවෙන්නේ ඩිජිටල් කරන්න ඉස්සෙල්ල ඉතා හොඳ අවබෝධ අතියාගෙන ඉන්දෝන ඇනලොග් එක කොහොමද හැසිරම් කටාව කියලා මොකද ඩිජිටල් කියන්න ඇනලොග් වලම තවත් මානය එදාි ොිකක් ඩිජිටල් ඉලෙටොනිෙක්ුට ඇලොග ගන අබධයක් ගමු බල. ලෙන් පර උපරරිම සහ අවමාදයන් දෙක. එතකොට මෙතන අවමමාගේ ෝල්් යතාව කිය පැහදිිව තියෙනවා. බිදුයි වෝල් ම කියලලා තියෙනවා විශාලත්තය වෙනස්සීම වෝල් බිින්දුවේ සිට දහය දක්වා උපරමයක් ෙස වේයයි උපකල්පනය කර. ප්‍රස්ථාරයක් නිරූපනය කරමු කියලා. හැඩිය වෙනස් නෑ බිදුව කියලා කියන්නේ දැන් තරන්ගේ යටම කෙරවල උපරිමේ තියන්නේ වෝල්දායි. මේ තරන්ගේ දැන් අපිකට කියම අපි. ගහ කල බලම නයිස් කල බලමුම කොයි දිද මේ රන්ග හෙ. මං හිතන්නේ මේ චිත්‍රය පොඩ්ඩක් පැහැදිි කරනවා කොහොමද මේ තරෙ හැදිර යන්න කියලා මම කිව්වා අපි එක්සක්ෂය කියන එක ගත්තේ මෙතන ගොඩක් විස්තර තියනවා මොකද මේ මම අන්තර්ජාලයෙන් බව්ලෝඩ් කරපු එක අර ඉරුවේම හැදුවේ අනිතේ වරම පැදිුව තිබන නිසා. සමහර අපිට භාවිතා නොවන කරන උත් මේ සයිඩ් එක තියනවා. ප්‍රශ්නයක් නෑ. මේ තිත්ලක් ටිකක් ලකුණු කරලා තියෙන්නේ. මේ තිත්වලට කියනවා මේ තිේ ඒ අනුුවවෝටිත බිදුව සිට උපරිීමම දහයදක්. ඉතා ශාල සංඛ්‍යාවක් අනම්ත සංඛ්‍යාවක් වෝල්ි යතාවයන් තියනෝ කියලා. වැදගත් දෙයක්. ඉතා විශාල සංඛ්‍යාවල්ෝ සංක්‍යාවක් වෝට එතාව යම් තියනවා. මොනාද මේ වෝල්ට යතාවයන්. අපි කතා කරේ. අ උපරිමෝටියතාව එතක මේ අවම වෝල්ටියතාව කියේ ඉඳලා උපරිම වෝල්ටියතාවට යන්ඩ මෙයා යම් කිසි කාලයක් ගත කරනවා. ඇත්තටම කියනවනං මේ විදිහත් තරංග කොහෙවත් නෑ. මේ තියෙන්නේ ඒ අවම සංෝල්ියතාවේ ඉඳලා උපරිම වෝල්ටියතාවට ගිහිල්ල අඩුවනා ගිය හැඩේ මේක හිතන්ඩ මෙතනින් අපි ටිකක් පැහැදිි කරලා තියෙනවා ටිත් කෝඩියම්. ටි කෝටියක් ලංගින්න් ඇන්දොති අඳින්ද බෑනි අන්නේ හැඩේ තමයි මේ සයිනාකාර තරන්ගේ ඇල්ල තියෙන්. එතකොට ඒකින් කීපයක්කරගෙන තිත් කෝටියයක් නෑමන්ති දයක් විතරාරගෙන මෙතැන්දි මෙතන පැහැදිලි කරන්න ගත්තා. එහෙම නං ඇනලොග් ගෝල්ටඒතාවේ ප්‍රධහනමාංගයක් දැන්වන්න මෙතන නිරූපණය වෙනවා මොකදද එක්ෙක් වෝට ේතාාගම අගේය අන්මනාද. මේකට කියනවා මෙතන යට තියෙන්නේ මෙවැනි ප්‍රතිසම තරංගයක පතිම ඇන තාපිි කතා කරන්න තාමා අපිතා කරන්න ඇන ලොබෝටි. එක්සක්ෂේ ඕනෑම කාලාගේකට. එක්සක්ෂේ ඕනෑම කාලාගේකට කියලා කියන්නේ මෙතන ඕනම තිතක්. ඕනම තිතකට අනුරූපව විශාලත්වය වෙනස්වීම විශාලත්වය අපි දන්නව මනින්්‍ය වෛදශාවේ. වෛ්‍යක්ෂයේ අගය තරංගයේ අලුත්පතින ඇ තියනො ෂ්‍රනිකාගයයට. සමීකරනවල ම ඩිප්ලෝම සිසුන් එහමක දන්නවා මේකට කියන්නේ U අයි කියලා මම කිව්වා මේ සයිනාකාර වෝල්ටයතාවයක් හැදිලා තියෙන්නේ අනන්ත සංඛ්‍යාවක් වූත්තිත් එකන එක එකන එක යා වෙලා එතමට ඒ තිතකට කියන නමතමයි ශෂණිකාගේ ඇනලොග් වෝල්ටියතාවේ දී මේ ශෂණිකාගේ වෙනස් වෙනවා එකඒකගේවන් ගන්නවා මට ඉස්ල්ලා කිව්ව ෂනිකාගේ උපරිම ෝටතාවේ අවමවෝල්ටීතාවේ උපරිම ෝල්ටතාවේ අවමවෝල්ටතාවේ අතර දසමස්ථාන ලක්ෂ කෝටි ගානක් තියෙන්ට පුළුවන් මේ සියල්ලුම ෂැණකාගයන් සලක ඉලෙක්ට්‍රනික තමයි නෝ ඉලෙක්ට්‍රොනික් කියන්න ඇත්තම කියනව ඩිජිටර් ලසි කියල කියන්නේ දන්න කට්ටිය එකකයි අතනදී අපිට විශාල සංඛ්‍යාව දසමස්ථාන ගැන සැල්කිලිමත් පෙන්ඩබෙනවා ඩිජිටල් වලදී මං මීට පස්සම උදාහරණත් එක්කම එක ගෙන හර දක් වන්නම් අපි සහන්න්න අවස්ථාවල් දෙකක් විතර එකනි සාතමයි ම මච්චර වෙලාක් ගත කරන්න ඇනලොග ෝටජ එක පිබඳ කරුණු පහදා දෙන්න හරි එතකොට පොඩ කල්පනා කළබාන්න මේ වගේ ස්ථාන දැම් මෙතනත් ගණන් කරන්න පුළුවන් එකයි දෙයි ටනයි හතරයි පහයි හයයි හතයි අටයි නමයයි දහයයි එකොළහයි දොලහයි. ස්ථාන දොලහත් තියෙන ඇනලොක් සිිගනල්ලගත්තමයි මේ තියෙ නමුතුත්න් සාමාන්‍ය ජීදීවිතේද පවිච්චි කන යන ෝගොල අනන්ත සංකඛ්‍යාවත් දසම තියෙනවා මේවා ඩිසයින් කරනකොට යම් දේවල් උපකරණ උපාංග හදනකොට මේ සියල්ම බෝල්්ට ීතාවයන් අපට සලකණ්ඩ වෙනවා. හොඳයිඒකත් ඒ කියනතමයි අප මේ කර මේ එක අවස්ථාවකට අපි කියනවා ඉස්ටන්ටනිස් වෝල්ටජ එක කියලා අපි ඕනෑම ස්ථානයක තියෙන වෝටියයතාවට සමීකරණයක් ලියන ම මේක වැටසටහනට ඇතුළත් කරේ නැහැ මේි සරලව යන්න වැඩස සටහනක් නිසා අපි දන්නවා ඒකට කියන්නේ UI කියලා මෙ මේක තමයි Uටන් කියන එක සෙනනිකාගේය අයි අපුර සමානයි UM Omega කිය කිය. කියන්නේ මේ ඕනම ස්ථානයකට මේ සමීකරණය අදාළ වෙනවා නමුත් මම මේ අවස්ථාවේදී ඒක ගැන විස්තර කරන්ඩයන්නන්නේ නෑ සරලවපී වැඩසටහන ගිනියන් දෝන නිසා ඩැන් තවටිකක් පැහැදිලි කරගමු මිෂණිකාගේ හැසිරීම් රටව බලන්න. මේ ඇඳලා තියෙන්නේ සයිනාකාර තරන්ගය මද දයාගගේ ස නර ඩ ම ස්සල කිය විදියට විකෝනාකාර තරන්ගක් වන්නඩ පුලුවන් කාලේ පයේක්ෂව. හ අතයකින් වෙනස් කර තරංග කුම ොහෝ නතියක් තියෙන්ටෝන ැන හම කාල අස්්ානය කරම ෝල්ට ේතාව වෙනස් එෙන්දෝන බෙන්ඩ මේ සයිනාකාර තරංගයේ මේ කොටස විශාල කල් ලගම් මේ පොඩි කුඩා කොටස මේ අදර්තිේ විෂේ පොඩි කොටස බලන්ඩ ඒ ඇතුලෙත් මේ ති ඉ ග ලග අද ද පුලුව නම පැදිලිකිරීමිසඳ මේගේ වි සයිනාකාර ගයන් ගොඩා තින එකයන් ම මේ කියන ෂනිිගේ අගයන් ගොඩාත් තියෙනවා. අපි මේ කොටසක් කරග නාපව් විශාල කරල ගත්තාත් ඒ කොටසේ ඇතුළෙත් අපි මේක් තුනයි දසම එකයි දෙකයි කියලා. එතුල මේ කොටස විාල කරහම තුනයි දසම එකයි දෙකයි පහයි හත එකයි දෙකයි පහයියටට මේ වි දීර දැම්මංහිතන්නේ දරුවේ ඔගොලට තේරනව ඇති මේක අනන්ත සංකාවත් දම තියනවයි කිය. එක තමයි අර මට ඉස්සල්ලම ඉතා පැහැදිලි කරේ. ම ෝටිය තාවක අනන්ත සංඛයාවත් දසම තිබිය හැකයි කියලා මේ ඉලෙක්ට්‍රෝනිික ඒම ලඇත්තැන් ඔන්න ඇදැන් මෙතන මේ අපි කියන ටර්නිම් පොයි් එකක් කියලා මේ පාඩ මේ ටර්නිින්ම් පොයින්් එකක අපිෙන්න්ඩයන්න මොකක්ද ඩිඩිටල් ඉලෙක්ට්‍රොනික රන්ඩ ගිහිල්ලා අප නලෝග ඉලෙට්‍රනිෙක් ගැන වැඩියෙන් පැදිලි කිරක් කරීමේ හේතුව හිද එවැනි තරංගයක ෝ සංඥාවක් ප්‍රතිසම සංඥාවක් ලෙස හඳුන්ු ලබන අතර සියල්ම දසමස්ථානයක් සැලකනු ලබ ඉලෙක්ට්‍රෝන ශිල්පය ප්‍රතිසාම ඉලෙක්ට්‍රෝන සිල්පය ඇනලෝග් ඉලෙට්‍රොනික් කියන දැන්ගෙනන් දරුවනේ බොගල දන්නවා ඇයි මං ප්‍රතිසම කිව්ව කියලා මොකද ඒ ඒ ඉල්ලෙක්ට්‍රෝන ශිල්පේදී අර වෙනස් වන ෝටිියයතාවේ වෙනස් ව සිියල්ම දසමස්ථාන සලකනු ලබනවා නමුත් ඊට පොඩ්ඩක් වෙනස් අපිට ඩිලල් ඉලෙට්‍රෝනිෙක් කර කියියා දැන් මේ තවත්තිකක් අප ඇනලොගම වැඩියෙන් අප එක්ස්ප්‍රේන් කරඩ යොමුවෙන්නේ මෙතන ලේසි අපිට සංඥාවක් සංඛ්‍යාතියක් වගේ දේවල් ඩිට යක්ට්‍රනිෙක් වත් තියෙනවා නමු ඇනලොක් ලෙක්ටොනි එකක ආස්්‍රම් පැහැදිරි කිරීම් කරන එක ලේසි. හිතන්ඩ මේ ඇනලොක් සිගනල් එක එහෙම නැත්තන් ප්‍රතිසම සංඥාව දිින්දිට දිකින්දිට දිගින් දිකට ඒ විදිටම එනවයි කියලා. එහෙම ආවතිං ඒ එක තැනකද එයාගේ රූ පරටාවහෙම නැන තරං ගරටාව මේකට කියන රිපිට්යි කියල නැවත නැවතේ නම් මේ වගේ සංඥාවකට අපි කියනවා කොන්ටන් ්‍රීවන්ස එකක් කියලා ඒකේ ඒකාකාරී සංඛ්‍යාතයක් කියලා ඒකාරරි සංක්‍යාති හරි වැදගත්කට සාරලම උදාහරණය තමයි අපේ ගෙවල්ලවට සැපන සැපයුම් විිදුලිය ගුඩක්ටමන්ගේ ඇහුති මේක සං්‍යාතය කියද කිය ටක් ගල පනහහි හස්. හ කිය ඇයි ෝට යතාවේ කිය රු දදු පරිපතක ම ගහ විද ෝට ාව ක් කලෙන දෙදසි හයි කියලා. ඒ දෙසිේතිය කියලා කියන්නේ මෙන්න මේ උපරිම ෝටියතාව ඒ තව කොටස්ති න මානයන් පික් පිකෝල්ටජ් එකක වර්ගමමාද්‍යන මුූලාගේ හෙම කියල ඒටි පි පොට් ග්‍රමතක් කල ත් උපරිම ෝට ාව දසි හ කිය කියන්නේ සංඛ්‍යතිය කියලා කියන්නේ තපපරේකට මේ වගේ පූර්ණ සංඥා කියයක් එනවද කියලා. එතකොට එක්ක සංඥාවකට ගතවඩ කායේ මේ ඕන වෙන ඩිජිටල් ෙක්ට්‍රොනිකො අපි කියනවා කාලාවර්ත කාලය කියලා. කාලාවර්ත කාලය කියලා. මේකටම තමයි සමහර්තැංගල පාවිච්චි කරනවා කාලාවර්තථ කාය සංකේතිය කැපිටට ලැම් ද කියන පවච්චයන ගොඩක් වෙලාවටටෙලි කොමින් සබ්ජෙක්්ටි කරන කොට හල සංක්‍යාත කරන කොට අපි මේ යන දුලටම කියනවා හ මන පොඩක් වෙනස්සන ඳම මන්න දුරමයින ඒකවලින් ඒ දැනටි පොඩ්ඩම් අතක තිය ගම්ම. එතකොට මේ වගේ මේ පූර්ණ සංඥා තපපරයකට එන්න ප්‍රමාණය තමයි සංඛ්‍යාතය කියලා කියන්න. ඒක ඩිිටල් ද ඇනොක්ද කියනෑ හැබැ ඒ අනිවාරෙ ඒ ආකාරි සංඛ්‍යාතයක් වියලතු මයි. එහමල ඒක කාරරි නොනංකාත තියත් ඕ තියන. ඒ ඒ කාරිී නොමන සංක්‍යාතත් තියනවා රග තිනවා. ඒ ො රග තොට ක පොට බැ අපි ල්ර කතා ගන්නම ගද කියල. තවත් මතයක් තිය නො ගොඩාක් වෙලාවට අපේ දරුවෝ කාලාවර්ථ කාලය පෙන්න්නන්නයි කියලා කිව් හම මෙන්න මේ අක්ෂය කැපෙන මේ ස්ථානයක විතරයි පෙන්න්නන්නේ. වැරදිනෑ හරි නමුත් මතක තියාගන්නන්නේ අර්ථ දැක්ීමේ හැටියට ශීර්ස දෙක් අතර ගණ්ඩක් පුළුව. ඒකට කියන්න අපි සිංහලෙන් අනු්‍යාත නැමීම් දෙක් කතර කියලා. අනුයාතයි කියලා කියන්නේ . එක හා සමානයි එක්කම විදිහ තැන් දෙක තියෙන තුර එක නිසා ඕන තැනකින් අපිට ගණ්ඩ පුළුවන් මේ කාලාවර්ථ කාලයේ මතකදියාගන්නාපොම කියනවා කාලාවර්තය කාලේ මහි්ඩ පුලුවන් ඒ එක කාරරි සංඛ්‍යාතය එක විතරයි. මේ තියෙන්නේ බොහෝ සිසුන් දැකළ ඇති එවැනි එවැනි සංඛ්‍යාතයක් විතරයි අපිට ඔසිලස්කෝප් එක. එහෙම නැත්තං කැතෝඩ කියරන දෝල්නේක්ෂකයක බලන්ඩ පුළුවන් නවත්තලා. ඇත්තරම නැවතිලා නෑ ඒ නොකඩවා සිදුව නිසා අපිට පේනෝ නවතිලා වගේ තියෙනව කියල්. මේ තියෙන්නේ එහෙම නවත්තල වගේ පේන සංඛ්‍යාතියක් ඇතෝට මේ එකක මොකක්ද මේක අනිවා එම ඒ ආකාරී සංඛ්‍යාතයක් ඒක ආකාරිී වෝල්ටියතාවයකුත් තියෙනවා. මේව තමයි කියන්නේ ඒ ආකාරී තරංග කියලා. දනකොට ඇතර මේ ම මයි විතරයි කතෝඩිකිරන්න දෝර්නේෂයක්ැක්වලා තිෙන්නේ මේකත් අද අපට සම්බන්ධ මේ පාඩමට මදාලා ඩිටල තමයි ද ඔසස්කෝපපු හදලතිීන් කතෝඩකිින්න්න දෝනේ නම තරයි ඇතෝඩිකිරන ක් තියෙන්නේ. ඇතරම ඒකතන් සංඛ්‍යාන්ක වෙලා හො මේක තින ප්‍රදහනව දේ තමයි අපි තව මානයක් අපි මේකීගෙන ග්ඩ වෙනවා මේක දිගින් දිගටම එනවනම් අපි කිව්වා ඒකට කියන්නේ සංඛ්‍යාත්තයක් කියලා. සංඛ්‍යාතයකට අවශ්‍ය කරන ිංග මයි මේකි කිව්වේමකක්දද ඒකාකාරීව අඩුවැඩි වෙන හැඩයක්තියෙන් ඕෝන ඊට අමතරව අපිටෝ විශාලක්තිෝ ියතාව ඒකත් ඒ ආකාරී වෙන වනං අපිට ඉතා පහසුවෙන් සංක්‍යාතය මැනගඩ පුළුව මේ තියෙන්නේ හරිවිදියට ඇනලොක් සිගනල් එක කහෙම නත්තම් පති සම සංඥාවක් බලනකොට මෙන්න මේ විදියට තමයි තියන්නේ මෙහෙම වන්න බෑ න මේ තියෙන්න්න සජීව බව පෙන්න්න ඩෝන් නිසාම මේ දැම්ම මේ දියට ගමන් කරන්න බෑ. නමුත් එම පොඩි හරි අපිට අපිගේන කතවරක දෝලෙක්ෂක සිටින්නට පොඩ්ඩක් කව් කල්ල මේ දියට ගමන් කරගනයක්ට බලාගණ්ඩ පුළුවන්. නමුන් සංඛ්‍යතියක්ක් ව නොත් මෙම යන්න බෑ එකම කාලාක්ෂයට අන්රූපම පොඩි වෙනස්වීමත් තියෙනවා කියනගෙන මේ විදිට යිතියන් ඩෝල්.ම මෙතන විශේෂයෙන් සයිනාකාර හිතාමතම තමයි සයිනාකාර නෝන තරන්ග ඇත්දැම්මේ මම කියන්නේ. ප්‍රතිසම සං්‍යාතයන් එහම සඥාවන් හැමතිස්සම සයිආකාරම් වඩ ඔන්නෑ. මේ ආකාරේ කාල ැයි කාලක්ෂේයට යම්කි ආනතයක් තියන්ටල් මේක ගත්තතින් ඒ කාරී ආනතියක් වයි සමානයමික් සාකාරය ආනතියක් තියෙන්නේ මේක තියෙන්නේ සයිනාකාර අනතියක් ඒැ පටන්ගැන් මේ දීටක් වේගගේෙන් වැඩි වෙලා ඊට පසිටිකක් අඩු වෙලා උඩ දිනතර වෙලා ආපහව අඩුවේගේෙන් පටගරම් පික්මටම පල්ලෙ හටන තරගය. ඒ එක හඩියක් තමයි සයිනනාර හැ. ැ දරුවනේ ඕොල්ලන්ට හොයාගණඩ පුළුවන් සංක්‍යාතය මනින්නනම් අපි දැන් දන්නවා ශනිකාගේ කියන්නමකද කියල දන්න. උපරිම වෝටියතාවේ දන්නවා සංක්‍යාතය අපි හඳින්නීමක් කරා තප්පරයකට මේවා කියක් එෙනවද කියලා. මේ තිය එන්නේ එහම දන්නවනම්. සංකඛ්‍යාතය සිම්පල් එ කියල අරගන කාලාවර්ථ කාලේ මතකනේ අනුයාත නැමි දෙකක් අතටට ගිය දුර මේ කාලයෙන් මනින්නේ මේ කාලේ ඒක තියෙන්නේ. අපිට සමීකරණයයක් හැටිරිඉදිරිපත් කරන්න පුුවන් F සමානයි එක බෙදීම T කියන. ඒයන්නේ සංකඛ්‍යාතය සමානයි කාලාවර්ථ කාලයේයටට දාලා එක උඩට දාහම එන සංඛ්‍යාතිමක හර්ට්ස්වලින් තමයි මනින්. එතකොට මේ අනි පැත්ත් කරන්න පුළුව. යම් කිසි කෙනෙක් සංඛ්‍යාතයක් දන්නවනම්. ඒ සංඛ්‍යාතයේ අනු්‍යාත නැමි දෙක් අතර දුර කාලාවර්ත කාලයටත් අපි හොයන් පුුවන් ඒ එකත් මේ සූත්‍රය තම එතකොට ට සමානයි එක බෙදීම F වෙනවා. ගෙරංඛාතය කියන්නේ පණහයි හටස් එහෙම නම් ගෙදර විදුලිය විදුරි බලයේ වෝටියේතාවේ අනුයාත නැමි දෙක් අතර දුරකීයද දුරවෙන්නේ F සමානයි පණහායි තකොටි හොයන් යෙන් ට මේ සමකර ෙට මේ පැත්තරගෙන උට කරල්ලා එක බැදීම F එක බැදීම F කියල කියන්නේ එක බැදීම පණහයි එක එන්නේ දසම බින්දුවයි දෙකයි බින්දුවයි. කියන්නේ බිඳුුවයිකයි බිඳදුව කියලා කිව්හම මිතපරොලින් ගත්තුතින් මිතප්පර විස්සයි. මිලිතප්පර විස්සක් තමයි අපිට ගෙදර විදුලියේ කාලාවර්ත කාලය වෙන්නේ සංක්‍යාතය පනහක් වෙන හින්ද. අපි සාමා්‍ය පාවිච්චි කරන්නේ අපි කනටැහෙන සංක්‍යාතය විස්සයින සිදාහට කියනවා බලන්න විස්සයි කියන එක අපි කිවොත් විශාලදි දිග වැඩි සංඛ්‍යාතයක් තරන්ගයක් කාලාවර්ථ කාලේ. විසි හයි කියල කිය විසයිකිහ එක ඉතා කුඩාකාලාවර්තකාලයක් තියෙන්නේ. ඒ අමතුල රූපවාහිනි ගුවන් ඉදිලි වගේ ඒේස්ටන්වල්ට යනකොට ඉතා විා හං්‍යත අපිට පාච්චි කරන්න වෙනවා.කිහ Meහ සවවදයකන්න නන් සලයික් ගහ ඒගේ සංක්‍යාත අපට පාවිචි කරන්න වෙනවා. එකට අපි ඕනම ඕනම එතකොට පොඩි වෙනක්තියනවාවංකිවේ කාලාවර්ථකා අපි ටී කියන වෙනුවට අප ලැම්ඩ දාන. ඇ දැ ම දර මිට ලින් නවා ඒකටත් මේ සූත්‍රයේ මේ විද දේශකරන්න පුළුවන් මේක නැවතත්ම මතක්කනවා සමීකරණය රාදේශ කරන්ඩ පුළුවන්, ඒකාකාරී නොකඩවා පැමිණිෙන තරග පමණයි. ඒහන මෙම නොවන තරගත් තියෙනවාද. හමුතින් ඒ තින්නේ ඒගේ නොන්ඩ රංගර ඒ ප්‍රතිසම සංඥා තියෙන්ට පුළුවන් ඇතැම් තර ඒකාරී සංක්‍යත්යක්ක්කෝ ඒකාරී විස්ථාරයක් හෝ. මෙම විචල්ලයන් දෙකම හෝ ඒ ආකාරී නොවෙන්ඩ පුළුව. තයවාද ඒ කාරරි විස්තාාරෙකුත් නෑ ඒකාරි සංඥාකුත් ඇැදැම් එමං කතා කරන්න කටහට මට හොඳ සංීතය ප්‍රගුණ කරපයක් කෙනෙක් සාස්වරය දිගවටම කිව්වොතින් අන්න එක කටහඩත්්‍යයාගෙන හිටියෝති ඒකාරී විස්ථාරයක් සද්‍යත්තියයාගෙන හිට ඒකාරරි සං්‍යාතියක් ඒ වෙලාවට උසුල ස්කෝප් එකදදා එක දැම් ොතින් අර අපි කියන විදිේට පවිච්ේ ලොක්්වේ. ම දත් ො කපක කටහඩක් රාපි අර ස්සල් බලුවගේ ලස්සටව ලඩබෑ. ඒක කාරී නොවන ප්‍රති සම සඥා තමයි මේ පෙන්නලා තියෙන්නේ පේනවද මේක යෙන වෙනස. මේක ගත්වතින් උදාහරණයක් හැටියට මේ මුලහරිය කාලාවර්ත කාලයාඩුයි. මේ හරි කාලාවර්ත කාලය වැඩි. ඒක විතරක්ද නෑ. උස උසට අපි කියන වචන තමයි විස්ථාරය කියලා. ඒක තමයි ඒක පවද මම හිමින් සැර ස. ඒොරත් සාහ කියල හයිියෙන්කිවවෝතින් සංක්‍යයාතයක වෙලා උස වැඩි වෙන බලය එමනත්තන් ශාලක්තය වැඩීම දිසාාව වෛදශාව තියෙන්නේ. මේ තියන්නේඒ සංක සමහට සංකාතෙන් වඩ පුළුවන් ඊට වඩා සද්දකික් වැඩියම් කියලා. කටහඩට තියෙන්නේ. මේ තියෙන්නේ ඒ ආකාරී පති සම තරන්ග. ප්‍රතිසමයි තම කතා කරන්න ඇනල ප්‍රතිසම තරංගයක් තියෙනවා. ඒක ඒ ආකාරි නවත්තන්න පුුවන් ඔස්සස්කෝපයකින් බලන්ඩ පුලුව ඒ වගේ තරන්ගයක් එ එකකට හැබයි මේකෙන් පොද ලක්ෂන මනාද. ප්‍රසම කියන්න මොකදද කාල අක්ෂයට ආනතව තමයි අර චනිකාගේ ගමම් මාර්ගය තියෙන්නේ අවස්ථා දෙකක්තියෙනවා මෙන්න මෙතන මෙතන සමාත්‍රවයනවනඒ එක ඉතාමත්න සුල්ි හොතයි තියෙන්නේ ඊට පසේ ආපව් ෝල්ට ේතාව එමත විශාලත්වය වෙනස්සල පටන් ගන්න එතකොට පව් සරයක්මම තවවිදිියකින් මේ කියාගෙන ආවේ ඇනලෝග ඉල්ලෙක්ට්‍රොනික් කියල කියන්නේ මේ සියලුම අගයන්ගේ වෙනස්වීම් සලක ඉල්ලෙට්‍රොනික ේස්ත්‍රේ. ෙක්ට ට ිි නි රඩ ෙල් ඇනලෝ ෙටොනි රන්ඩ න කියන්නේ එකයි ොද නලොගලම පොඩි වෙනස්වීමක් තමයි නමක් තමයි ඩිජිටල් කියල කියන්නේ හැඩය එක ොඩා ලේසිවත් තියනවා. හොඳයි දැන්තමයි ම සංකාන් ෙක්ට්‍රනන් ක්ෂනය කියන විෂයට මම මෙතන්දී ඉදිරියට ගත්තේ මොකද දැම්මට මේ කරන්ඩ ලේසි ඇයි මම ඉතා කුඩා පැහැදිි කිරම ඇතුල . ඒලෙට්‍රොෙ කියෙ එක පොඩි හඳන්වීම එතකොට බලපු දැම් මේ දෙකයි මොනාද තියන සමානකම් අසමානකම්සා සමානකම් බල මොකද ලියල තියෙන කියල ඉහෙක සඳහන් කර ප්‍රතිසම ඥ්‍යායන් අපි කියනවා ඇනොලොක් තියර සියල්ලක්මවාගේ ංකයයක් ල්ලෙක්ට්‍රෝොනවට ද සියල්ලක්මවාගේ ඉිිල ෙටෝනක බාවිතාව හ ට පොඩක් නිස දෙේකක් තියන පුළුව නමුත් මෙහහිදී තරංග හැඩේ ආනත බව ඇගල් එක නොසල්ලකා හරින බැවින්. ඒ පිළිබල්ද සැල්ලකීම අත්‍යවශ්‍ය නොවේ. අත්‍යවශ්‍යකයන්නේ අනි වාර්යම වශ්‍යන ඒ විිබත් සලකන්් එපා කියන ක එකම කියන්නගයි කියලා. එවිට ප්‍රතිසම සංඥාහි ඇති අතර මැති දස්සම සංඥා නොසල්ලකා හැරියඇක මරුණේ ඒක කියන්නේ ර අපි අච්චර හිත අමාරුවෙන් ඇන ොක් බල තියාග ටියනන්නේ අනන්ත සංඥයාව වෙනස්ස නො කියලලා අපි මේකෙද කියනවා එක අතෑරලදාන්න කියල. ඒ නම් ඩිජිටල් ඉට වැඩි ලේසි. ඒන අපි පපොඩ්ඩක්. අධ්‍යයය කල බලු දැනට තියනම් විශයන් අතරින් ංහිතන්නේ ආර්ශනීම විසය හැටියට ඩිජිටල් ලෙක්ට්‍රොණ කිය එක හරි ජනප්‍රියයි එතකොට ඒක මූලික කොට සතමයි අපි දැ මේ සාකචාර දිීක කොටස නස්තන් අප අද අරමුණ තමයි දිජිලල් ඉිලෙට්‍රොනිි කොල මේ අපි කරගෙන යන්නේ හොඳයි දැම් බලන්ඩ දැන් හිතෙන් යන්ඩ ඇන ලොබ්ගට මතකද ඒකෙ තිබුණේ කාලක්ෂයට ම මීමට හැකන්නේ මංක්‍යත්‍රකෝනාකා තරංග මෙහේම මෙහේම සයිනාකාල් තරග වැඩි අරි වේගෙන් වැඩිවෙලා ඉට පස අඩ වෙලා අපහොම එහෙමයන තරංගයා බලන්ඩක මේකත් කාලාක්ෂයටක්ේත් ම දග්‍රමිකට මේක කොපි කල තරන්ග විතර වෙනස්රේ ක් දිසාාවට කාල කාල නව න්ඩ ෑන කාල දිකටම යන දැනු මේ දැම ගත් ව ෝටි තාව බලන්ඩ තරගයක් තියනවා මේ තරගයේ කාලයට සාපේක්ෂව ෝල්යතාවේ නියතම තියනෝ කියලා පේනවද එතකොට අපි හිතම්කු මෙතැන තියෙන්නේ ෝල්ට් දහය කියලිසරත් අපි ගත්ය දයයිනෙ මේ දහය යම් කිසි කාලයක් ඒ කාකාරීක තියගෙන ඉන්න. ඉල්වසමකද වෙන්න මේ චිත්‍ර සටාන හැටියට එයා ඒ වෝල්ටේතාවට වඩ අඩු නමුත් බින්ඳූ වෝට යතාව නොවෙන ෝට ඒතාවක පවතින. ආපෝවටිකක් වෙලා ගානම තියනවා මෙහම වැඩ ඔන්න ඒ ගානම යනවා ආප ඔය පරන වෝල්ටීාවට පයින. අපි දිගින් දිගට මේ චිත්‍ර සටහන් අඳනකොට දරුවේ මංම දරුවනය කියල කතා කරන්නේ අපේ මෙතැන ප්‍රදහනම විලක්ක ගට කොටස තමයි තාක්ෂණ විදේ විෂය එකේ කාකාරෙන් හදාරණ අපේ දරු. එක නිසා මම දරුවන කියලා තමයි කතා කරන්නේ දරුවනේ මේ වෝල්ටියතාවය මේ දදිට පැන පැන යන කොට අපිට අතර මරිස්සල සයිඩ් එකක ම කිව්ේ අතර ැදි ෝට තාවයන්ගැ හිතන්න්න දෙයක් නෑ. මම කිව්ව වැරද්ග තමයි ගොඩක් දරුවෝ මේක අඳනකොට මේ වේකාව තද ඉරක් හැටියට අතිනවා. වැරදි නෑ එච්චෙරම හරිත් නෑ. මොකද ඥ්‍යායාත්මක ඔබන්නකොට ඉරක් ඇන්දයි කියලා කියන්නේ ඒරත් තිත්තියනවා. ෂණකාගයන් තියනවා ෂනිකා ගයන් කොහොමද තියෙන්නේ. පාටමබ ෝල්ටි ාව කියන්නවන. නමුන් ඇත්තම කතන්දරේ ඇත්කට මත් එහෙම ඉරක් තියනවා. මංක කියන්න මැදහරට යනකොට මේක අපම කෙලින් යන්දට මෙතන ඉම් මෙතට යන් ඉ දි මේකටගේ තපප්‍රයයි කියලා හිතන මද මේක ඔෆ් වෙලා. එක කිසිම කාල නොගෙන හැහි තරම් කඩාවෙලාාවින් වැඩි කරන්න පුලුවන් කිල බෑ ඇත්ත කතන්දරේ බෑ නමුන් අපි ඥ්‍යායාත්මක ගොඩක්දේල් කරන්න ්‍යාය මත ඉදලා නි්‍යාත්මකව අපි කියන්න එහෙම කාලයක් යන්න නෑ කියලා. එහෙම තරංග අපි කඩේරකින් තමයි පෙන්න්නන්නේ. කඩේරකින් මෙහම පෙන්න්නන. කොහොම වුණනත් විද්‍යවතයි ප ඩිටි ෙක්ට්‍රනනික් ල පච්ච කරන්නේ මේ ආකාර තරංගවලට අපි කියවා හොටු තරන්ගේ මගේ ත ල්ලග දිගේ මගේ පැදිි කරන්නන න්න දැන් එෙනවා බල චලිකගේ මතකට ම පෙන්නවා ආනතියේ ගොඩාක් ආනතව වැඩිවුනහෙම. ද මේක ආනතියක් නෑ හැබැයි හරහට තියෙන. ඒ කියන්නේ මෙම මේකත් මෙහෙම ඊරක් නෑ. හැබයි දස් ගොඩාක් සංක්‍යාවත් තිත්තියනවා. විශේෂයක් තියනවා අමත කරන්නවා. ඒ තිතේ අගය වෙනස් වෙන්නේ නෑ. අතන තුනයිදසම කකවුනා තුනයි දසම එකයි පහවුනා තුනයි දසම එකයි පහහි දෙකයි පහවුනා තුනයි දසම එකයි පහහි දෙකයි පහයි හටයි අටවුනා එහ ඩිුුණානි මේකේ මෙතන සඳහන් කරන වෝල්ටිියේතාවයක් තියෙනවනං එක හානිත් නැත්තං ඒ ෝට යතාව නියතවම තියනවා වෙෙනසෙ නෑ. ඒක තමයි මේක තියන විශේෂත්වය සහ මේක තියන ියටියයක ම ලක්සන මේ ෝටතාවේ පවතින මේ ෝටිාව පවතින සමහරක් වෙලා අල්ලුවට ම ඉස්ල්ලක කිවගේ මේ වෝල්ටියතාවේ කියන එක මෙතන්න ෝටිතාවයන් දෙක් මේක මෙතැන්ට හත්තු නොත් මොක්ද ිින්දුව ඒකන් ෝාව ප ෝිාව පවතින්න ෝටාව පවතින ෝටාව පවතින්න. එහෙම ඇන්දත් මේ විදීම තරංගයක් මයි එන්නේ වෙනසකට තියන්නේ පවති නැති වෙලා තකට ම ිය ක්කට. ි කල්ල්ලන එතකට බල්බක පත්වෙන අතාරය පත්ව වෙන අතරයු එතකොට අපිටත් මේ විදිී තමයියෙන්නේ තරංගයක් කියන්නේ මෙන්න තියෙන ඒ ම කිපු වර්ගය තරංගයා උපර මෝට ම ල එකඇත් තනොගො උපරි ෝට ාවේ හැයි කියල මෙහිදී කාලෙයට සාපේක්ෂය වෝට ීතාව වෙනස් වන මුත් පවතින්නේ යම් වෝ තාවය දෙකක් පමණි මර්ලේසිනේ දෙක් විරයි තිය. උදහරයක් මෙහිදී මෙම අවෝටේතාවේ බිදුව සහ උපරිම වෝටියතාවේ දහයි අයිෝල් කියන සලක. මෙහිදී අතරමකි වෝටියතාවය නොමැති බැවින් නෑ ඉන්ස ෝටජක් නෑ එහිදී කාලයට සාපේක්ෂෝ පැවතිය හැක්කේ බිදුයි වෝල් සහ දහයයි වෝල් පමණි නමුත් කාලේ නොනැවතින බවින් එම වෝටේතාවන් තත්ත්වයන් මේ වචනයක් මතකතියාගන්න මේ දිගිින්දිට පිස් රහට පාවිචක නොමේ පාඩම. ෝටතාවන් තත්වයක් ස්ටේට් කියල මේකට ඉංග්‍රීසින් කියන්න. වෝටතය තත්වයක. අපි බොඩක් වෙලාවට සිංහලෙන් කරනවනම් ඉංග්‍රීසි සිංහලෙන් අත්තරම කරන්න පුළුවන්. හොඳටම හොඳම දේ තමයි තාක්ෂණය කියනක මව බාසාාවෙන් ගන්න එක. හැබයි එලියර්දානකොට අපි ඔබෙනවෙන භාෂාවල් පාවිච්චිකගන්න පුළුවන්. අනේ දරුවන මේ සියල්ලුම ඉග්‍රසි වචන සිංහල වචනහා සසාමානුවම මදකතියා ගන්නඩ ෝන්. මේකට කියන වෝටතාවය තත්වයන් කියන්න ස්ටේට් කියලා. පිම ෝට ාව අන්නගේ වචන ඒ විශේෂ වචන ය තැනක සඳහන් කරගත්තත් හොඳයි. නොවෙනස්ව පවති. මේ තියනන්නේ ඒගේ අපින්න දහයවෝල් තිෙනවා නැතිවෙන. තියනවා නැතිවෙන මේක වෙනස්කමත් තියනවා මේක පොඩි සමානකමත් ය අප ලග සයි් දෙකෙදී බල කතා කලා බලමු. මේකට කියනවා මේ ප්‍රස්ථාරිකව නිරූපණය කරන පේනවාද හැඩිය කොටු ඒක නිසා මේකට කොටු තරංග කියලත් කියන. බ ඔන්න දැ කොටු තරංග කියලා අටගන්න හම්බුනෑ කොටු තරග වර්ග දෙකක් තියනවා කියලා කියනවා කොටු තරංග ර්ග දෙක් දෙකක්ත්ේ ඉටතු වැඩ වැඩි අවස්ථාවලික පෙන්න්න පුල අප දැනටපි කියමු කොටු රංග දෙකක් කියලා මෙහිදී ඒකාකාරී සං්ඥා මෙන්ම ඒකාකාරී නොවන සං්ඥා හෝ තරංගද පැවතිය හැක. සඥ්ඥා හා තරන්ග සිගනල්ඇ. මේ කියන අප මගදක තරංග කියල් න ව ් කිය සංාකලක සිගනල් කියල් සමරකිර ම සිගනල් කියල පාච්චික මර්ක රග කියල පචි කක් මේ කොටු තරංග වර්ගයක් තියෙනවා ඒකාකාරී කොටු තරග මේ කොටුව ඊළඟ කොටුවට සමානයි හැම පැත්තෙම සසාමාන මේකට කියන අප ඒකාර තරඟ කිය. ඒකාරී නොවන කොටු තරංග වර්ගයකුත් තිනමේ තියන දැග ම නඟ රැනලො සිග්නල්ලක මේක අදදාලයි. මොකද ඒකාරී නොවල කොටු තරග. හ හෙලටම යනකොට මෙන්න මේවට තමයි අපි කියන්නේ ගොඩක් තැන්වල ඩේට කියලා. දත්ත පැමිණන්නේ කොඩු තරංග ආකාරයට කියලා ටික කහෙටයකට ඉගන ගන්නවා. ඒ මේ වගේ ට මේ වගේ තරගකට වඩා අපි දත්තවයන් හැටට තියනෙව මෙන්න මේ ආකාරය තමයි පවතින්නේ ම මේකවේ වැඩිදුර දැනගැනීම සඳහා ඒ ගැ නොතේරු නම් ප්‍රශ්නයක් නෑ නත්ඒ කොඩ්ක් මතක තියාගම මොක්ද කියලා මේක ප. රග මේ ඒකාර හැඩිය කොට රග නොකඩවා ජන නයවේ මේකට තවජන ක් ්‍රින්සි ොත් ෙන්න්න හැේ තමයි මෙහිද සංක්‍යායක් ගනය කල ොහැයි කොහම සංක්‍යය ගන්නේ කරන්නයි කලවර්ත කාල නතනෑ. පැහැදිලිනේ Tැපිටල් ලෑට ලැම්ඩා නියත නෑ එතකොට මේ කොහමට සංයාව සංක්‍යතියක් හැබැයි වෝට තාවත්තිය මේ වෝට තාමය වඩ පුළුවන් එතකොට අපි ඒක ගැන ඉතා සැලකිල්ලි මත තියාගන්න වන. <mumbles proclaiming a Hindu diet> <no> ි දැනට දන්න විදිට මේකත් වෙනස් එෙන්න්න පුුවන්ගර සියල්ලු සංස්කාර ධර්ණයෝ අනිත්‍යය වගේ තමයි මේ කියන තේරියක දැනට තමයි හරියන්න තවටිකින් තේරියක ොරවෙන්නේ නෑ නමු තේරියකට යම් යම් කොටසෙක්කවනවා මෙතන අපිමකක්්ද කිවේ ඒකාරී කොටු තරංගයක් තියෙනවා නමුත් මෙතන කිව ඒ කාරී නොව කොඩු තරංගයක් යෙනවා මේඒක දත්්‍යයක් නමුත් අපි බලමු දැන් ඒකාරය කොටු තරංගලටම කොට වෙන්න කියල බලට. ඒකාරී කොටු තරංගයක් අපි හිතුවතින් මෙන්න මේ විදියටට බලන්න මේක තියෙන විශේෂත්‍යය දරුණේ ඔගොලට තේෙනවද කියලා පේනවද මේ වෝල්ටේතාවේ පැවතුන කාලය සහ නොපැවතුන කාලය අතර සමානකමත් තියෙන. එතකොට අපි ඒකාකාරී කොටු තරංගයක් හැමතිස්සම මේ ආකාරේම අවුත් හොඳයි නමුත් සමහරක් වෙලාවට එහෙම වෙන්නේ නෑ. ඒකාරී නොවන කොට තරග තියනවනි. ඒකාරී නොව කියල මෙතන ඒකාකාරී කියල කියන්නේ මේකට කියන පල්ස් ටයිම් මේකට කියන පල්ස් ඉන්ට්‍රවල්ටම් කියලා පවතින වෙලාවසාන්න පවතින වෙලාව කියලා ඒක මෙතන වෙනස් වෙෙලා තියෙනවා නමුත් අපිට ප්‍රායෝගික ජීවිතයේදදි හම්බු වෙනවා මෙන්න මේ වගේ තරග දැම් මේක ඒකාකාරී නොවනවා කියල කියඩත් දෑ ඇයි එතකොට එකට වෙනම නමත් තියෙන අපි ඒකැකිේඒ න්‍යා ොරුවන්නේ නෑ නි්‍යයාර්තක ැලික්කහුවෙන මේ මේ ආකාරයට පටෙන් ඒකාරී නොවනවයි කියලා මොකදේ ඒ ඒකාරී නොවන බවතවයි පල්ස එක පවතින පල්ස් කියලකට සාමන පවිච්ි කරන්නේ යෙත් සමකෙන් නාද සංක්‍යාතය සංක්‍ය අපිර ඇනො ගොට පවිච්චිරපු සූත්‍රය ඒ ආකාරයම මේකට පවිච්ිකාණඩත් පුළුව. ඇයි කලාවර්ථ කාලයක් තියෙනවන්නේ කැපිටල් ටී තියෙන එහම නම් ඒක නොනවත්වා නෝවනම් ඒකට සංක්‍යතයයක් තියෙන්ට පුළුව මතද සංක්‍යාතය කියල කිව්වට ඩිජිටල් ලෙක්්‍රන කොලිද අපි මේ කියන්නේ. බිත්ප සකන් කියලා බිත් අපරේක ච්ර නව ක මේ ැෑල්ලකර බි් එක ිස්ර දක සාකච කරන එතකොට අපි දැන්ට කියවම්ේ සංකාතියක් කියලලා මේකෙ ංකාතයක් බලන්න බ තා පැදිරියුම් බලන්ඩ බෑ සංකායක් බලන්න කාලාවර්ටකාර නියතව තියෙන්නවා. බලන්න මේක මෙතන්දී අර ආකාරයකක් තමයි මේ තියෙන්නේ නමුත් පල්සක පවතින වෝටියතාවේ දන් ලෙස පවතින සහ නො පවතින වෙලාව අතර වෙන සක්තියනවා. මේට ඉංග්‍රීසියන් කියන්නේ ඩිය සයිකල් කියලා ඩිය සයිකල් මේ ිය සයිකල් ල කියන්නේ කාලාවර්ත කාලයෙන් සියට විසිපහක් විතරයි අපිට පල්සක ඔන්නෙලා තියෙන් ඉතුුටික මෝ් වෙලා. මෙන්න මේතා එකත්ිි ිය සයිකල් එක තමයි වැටෙ ඒ කාර කොු තරන්ග හැටියටි තන පෙලලා තියෙන්. ආපව සැරයක් සමහරක් වෙලාවල්වලට මෙන්න මේ. ඩියටි සයිකල්ලේ සියයට හැත්ත පහක් වෙනකම් ඔන්ඩවෙලා යන ොටියතාව පවතින සියයට විසපහක් විතරයි වෙනස්සයෙන. බලන්න දරුවනේ මේක මේ කලාවර්ත කලෙ වෙනස්වෙන්නේ නෑනි ඇයි අනුයාත නැමි දෙකක් අතර දුර සමානයි. අරිස්සල කීපනනියා ැටියට ඒ තරියකේ හැියට අනු්‍යයාත නැමි දෙකක් අතර දුර සමානයි නමුත්න් සමට්‍රිකල්ලේ ලැනන් සමිතික බවන මැද් එකක සම්මික බවතියන අනිතික සමිති පවතියන. ඩිප්ලෝම මට්ට මේ දරුවෝ විශේෂෙන් මෙගා ්‍රොනික්ස් ටෙලිකොමිකශන් වගේ විෂයන් කරන ළමයි මේකට වෙනම විද්‍යාවකුත් තියනවා. පල්විත් මොඩියලේෂන් කිය නතම් පල්වි කට්‍රල් කියලක් කියනවා. ඔකළ දන්න ඇැති වුනාාට අද වෙනකොට එලියක් අඩුකරන්නඩ ඕන්නම් මෝට්‍රේක වේගයක් අඩුකරන්න ඕනං සරලධරා මෙන්නම තීරික තමයි පවිච්චි කරන්නේ. ම මේ අමතරව වයෙන් කිව්වේ ග ි පපරත්තිය බ රි දවසක මේ පි හසල දැනුක් ගන්න කොට මේක මෙෙම මතක තියෙනව නම් ගොඩක් හොඳ. මේක වෙනස් ලතමයි අපි උදානැකට ඩවල ලයිට්ක ඩීම් කරන්න්නඩ පුළුවන්. මේ මෙතඩක පාවි්චි කල මේ කාලය වෙනස් කරන්න පුළුවන්න. එතකොට ඒක සංඛ්‍යාතියක් නැතුව නෙමේ කලාවර්ථ කාලයක් තියෙන නිසා සංඛ්‍යාතියක් ගන්නවා. නමුත් අපි වඩා නිවරදි ගොඩාක් වෙලාවට අර්ථ අතනයේදී මෙන්න මේ පනහට පනාහ තියනකොට නැත්තන් time. යටම භාගයක් වෙන කොරතමයි අපි මි මේ ආකාරය පෙන්නුම් කරන්න ම හිතන්නේ මේක තිකක් තේරුම් ගත්තොත් හොඳයි අප ඉස්සරහද මේ පිළි බඳම අපි මේක ඇසුළු කරගන වෙන තාක්ෂණයක්තමයි ගන්නන්නේ නමුත් මේක මතක තියාගන්ඩ විශේෂයෙන් මේක ජවය පරිපාලනය කරන උපක්‍රමයක් සඳහා මේ ක්‍රමය පාවිච්චි කරනවා ප්‍රතිසාම ඉලෙක්ට්‍රෝන විද්‍යාවේ හාංඥාන් ඉල්ලෙක්ට්‍රෝන විද්‍යාවේ යම් පොදු කරුණු පැවතියද මෙ තවත් ටර්නිම් පොයින්් එකට ඉන්ඩයන්නේ. දැම් මේකෙන් අපි මෙතැන් ටනකම් දරුවනේ මම කියල දෙන්නේ. යම් ප්‍රතිම එටක්ටොනිකට ඇනලෝග එෙක්්‍රනික විද්‍යාවය සහ සංක්‍යාන ඉලෙක්ට්‍රොණ විද්‍යාවේ තිබි් පොදු කරුණු තමයි අපි සාකච්ඡා කරේ. පැවතියේද සංඛාන තා තාක්‍යනයේදී ඊට වෙනස් කරුණුද සලකා බන්නු ලැබේඒ කියන්නේ අපි කියනව නම් ඇනලොග්වොලි කතා නොකරන දේවල්ද. ිටල්ල කරන්න වන දැ අප මචරවෙලා ඇනොග් ිටල් නිකක්ක ගෙදර සහෝදරයෝ දෙන්නෙක් වගේ කතර හැබැයි සහලදන්න සහෝදර දෙන්නෙ ගත්තාත්ඒ හෝදරයටට වඩා එම පවුලේකම ආකාරය ගතිගුණ තියෙනට අමතරව විශේෂහ කියවල තියන්න පුළුවන්. අ ඔයි දෙකම තියන්න පුලුව. ඇනලොගවලදිේ මේේ පි දැකරන්න ඩිටල් ල්ෙක්ට ොනක ඉද ඇලොක කතාත කරන්න අපි අපි මේ කතා කරේ දෙකම බොහෝදුරට එකහ සමානයක. දැක් මෙතන මේ මොහොතන්දලා ඉස්සල් හට ඇන්ට තියෙන්නේ මේ දෙකේ. ි පැට ඩිජිල් වල තියන විශේෂ ලක්ෂණ මොද කියයෙ සලකන් බලමු දැන් ඔන්න සංඥංක සංඥා ඩිල් සින පිළිබඳ තමයි දැන් කතා කර සංන් ඉල්ෙට්‍රනනි විද්‍යාවේද ඇතුලි යෙන ඩිජිටල් සිගල්ස් කැන මයි කතා කරන්න යන්න එතකොට මේක අර්ථකතනය මෙන්න මෙහෙම තේරම් ංකයන් ලෙක්ටු දාල බලු බල ෝට තාව ඇති අවස්ථා දෙක එනම් අවම සහ උපරිම වෝටේතාවයන් හට තාර්ගික තත්ත්වයන් නැත ලොජික් ලෙවල් කියලා කියන මතකද අපි කතා කරා මංකිව්වා එක තැනකදී මතක තියගන්න ඕන වචනය තියනවා මෙන්න මේ ස්ටේට් කියන එක. දැන් අපි කතතා කරන්නන්නේ ස්ටේට් ගැ තාර්ක තත්වයන් මේ ම මට මතක විදිහයට විසිවෙනි විතර වගේ ස්ලයිඩ් එකේදී සාකච්චාර. විවනි විනාධීිතරගේ. එතකොට මේ දැන් අපි කතා කරන්නේ ඒවට අර්ථකතනයන් දෙන්නේ ස්ටේට් කියන්නේ මොනාද කියල මේ නිතරම පවච්ි කරන අවස්ථාකින නම හැම සිහරෙන් හෝ ඉංග්‍රීසින් ඕනාකාරයකින් මේ ගර ගන්නකොට මේ පවිච්චි කරන්නවා. මේක ස්ටේට්් දෙකයි තියන්නේ දැන් එතකොට ඇෝ ෝටේ් යැ අපි කතාරෙ ැ ිකට ිස්ස මත්ව දැම්ම දිිජලල් පැත්ටය මනාදවේ ස්ට් දෙ එක එකක් කියන උපරිම වෝටයතාවේ. ඊලගේ කියන ඔවම ෝටියයතාව. උපරිම ෝටියතාවේ කියල කියන්නේ අපිට්ට ගණ්ඩ පුළුවන් මේකදරන භාවිතාවල උපරිම ෝටියතාවේ මිසක් බෝටියයතාවේ උපරිම අවස්ථාව නෙමේ ඒකට අපි කියනවා ලොජික් වන් කියලා අනෙක් අවස්ථාවට කියන ලොජික් සීරෝ කියලා මොකද ලොජික් වන්සහ ලජික් සිර කිය කියන්නන්නේ. මතකද ඇන ලොබ්බලි අවස්ථාවල් ගොඩාක් සැලකවානේ ඒක කිව ස්ටනිස් වෝට කිය ෂණනිකා ගයන් දැම්ම ෂනිකාගේ කාලයට මම කිව්වා සමාන්තරව පවතින් එතකොට සමාන්තරව යම් කිසි කාලයක් පවතිනවා ඊට පස්සේ සමාන්තරව වෙනවස්ථාවක් යම් කිසි කාලයක් පෞතියෝ මේ ඉහලා අවස්ථාවට කියනවා මේක වෝටියතාවේ හැටියට විශාලත්යෙන් ඉහලාගේට අපි කියනවා ලොජික් වන් කියලා විශාලත්යෙන් පහලාගේට අපි කියනවා ලජික් සරෝ කියන එතකො මේ අස්ථාවල වෙන ෝටිියේතාවෙන් පවතින්න පුලුවන් අපි වවෙමසාකචකල බල ලොජික් වන් සහ ොජික්සර සමහරක් අවස්ථාව ල සමහර පොත්වල සමර නොෝ් වල සහර වෙබ්සයිට් වල මේ ලෝජික් වන් කියන එක වෙනුවට පාවිච්චි කරන්න හයි කියලා. එහෙම ඊළං අවස්ථාව ෝ කියලලා පවිච්චි කරන්න පුළුව මේ පෙනර ති න එක සමහරක් පොත්වල සහක් අවස්ථාවද අපි පාවිච්ි කරන වනය තිය න ඔන් කියලා. එකන මනා හරිදියක් ඔන් වෙලා ඊළඟ අවස්ථාව ඔෆ් අපි මේක තියන වෝටතා මට්ට යි තලෙක ෙන වති හරිර ෝට තාවේ මොකද කියෙක සාකච්චා කරන්න ල නමුත් අපි දැන් අපේ සාකච්චා කරන්න යන්නේ නෑ මොකද අපි දැ අපි කතා කරන්නේ මේ කියන තත්ත්වය ගැන විතරයි මේක මීට ඉසලත් ම යම්ක හැදිලි කිරීමක් කර බලමු. මේ ලොජික් අවස්ථාවන් දෙක එමන මේ තාර්ික අවස්ථාවන් දෙක මක ලොජික අවස්ථාවන් කිය බොඩක් වෙලාවට පාච්චි කන වචන තර්ක කවස්තාවන් දෙක. රංගයක් හෝ සංඥයාවක් ැටි පාවිච්ව මරතකු තරගයක් කියන සමරත්ත සංජාවක් කියන. ලොජික් ලෙල් එක නත වේ ෝර්ම එකක් සිගල්ල එක කියලපි පාවිච්ච ක න නම් හතවරේ නිය කොට සඳුන්න්න පුලුවන් කිය කියනවා. එක අවස්ථාවක් සමතල අවස්ථාවන් දෙක මේක තමයි ලොජික් අස්ථාවන් දෙක ඇත්තරටම් පවතින්න පුළන් අවස්ථාවන් දෙකයි. එකක් තමයි ඒකට කියන මට්ටම් සමතල ටම් තියන එක න ලොජික්වන් මේ ලජික් සර ප ල හියිද අපි තාාරනවා. ඊට අමතරව මෙතෙක් කතා නොකරපු එහම ඇත්තම් මෙතෙක් අපි ගණන් ගන්ඩ එපා කිය මීටිස්සල්ල කියපු දෙයක් දැන් මෙතැදි අපි ලිටගන්න මොකක්ද මේ කඩඉම කඩි පඳ දින්නේ මක්කරමීටි සෙල්ල මොකද මේ කඩඉර කියන්න ඒට කියන් සංක්‍රාන්ති ධාර අලුත් වචනය ටන්සිිෂන් ටන්සිිෂන් මේ මටමේද ීළ මටමට යන සංක්‍රාන් සමී කියලතියෙන් මොකක් හර කියන තවත් ඒට ඒක අන්නේ වගේ තමයි. ස වගේ සංකකාන්ති ඇත් ය මේ සංක්‍රාන්තිය අත්තරම අවස්ථාව දෙකක් තියනවා එතකොට ඒ දෙක තමයි පෙනවද සමතල මට්ටමු දෙකක් තියනවා සංක්‍රාන්ති ධාරත් දෙකක් තියෙනු සමතල මට්ටම් දෙක තමයි අපි මෙච්චරවෙලා කතා කරපු ලොජික් වන් සහ ලොජික්සරෝ වන්සා ලජික්සිියෝ එක තමයි සමතල මට්ටම් දෙක. එක වෝල්ට යතාවේ කාලක්ෂයට සමාන්තරෝ පවතින්න. විශේෂයක් වුණේ දැන් අපි මෙන්න මේ සංක්‍රාපික මේ අතාරිනෝ කියලා සංක්‍රාන්තිය නමුත් මෙතනදි ඒ ඒජස් ඇයි අපි මේ එක කතා කරන්නේ මේ මේ මට්ටමේද මේ දුන්නා දීම මට්ටමේ ිකක් කියලට යනකොට අපිට සමහර ලොජික් වැඩ කරනවා මෙන්න මේ සංක්‍රාන්ති දාාර දෙකේ ඒ විශේෂ අවස්ථාව දෙම කරන්න ෝන වෙනවා ඒංක්‍රන්ති ධර්ර දෙකර නම් දෙකක් තියෙනවා මේකට කියනG මේකට කියන G කියලා දෙ කියන්නේ ලොජික් මට්ටම බින්දුවේ සිට එක දක්වා යනවනං ඉහට ඉතලය ඇඳල තියන්නෙ අප ඒකට කියනෝ පසිගොයි්‍රන්ඇතරම් පගොයින්්‍ර මේ යම්කිසි අවස්ථාවක ලොජි වන්වල ඉදලස් බිඳුවට වෙනකොට මේ අවස්ථාව එෙම නත්තං මේකොටසටි කියන නග ගොයින් ට්‍රන්සි තලපොි වැරදත් තියන දෙකම ප ගොන් ්‍රන් කිය ල ටයිේ ක්න මතක තිය ගන්න මේක නග ගොයින් ට්‍රෂන් කියලා යන්න. හරි එතකොට මේකට සමරකරට ලී් මේක ට්‍රලි ් කියල කියන ඒක පොත්වල ඒක විදිර සල්මි පිනටම තියෙන්ට පුුව එතකොට මේක දැන් අපි එතකොට අවස්ථාවල් දෙකක් ගැන කතා රා ඒ අවස්ථාවල්කේ උපවස්ථාවල් දෙයි. කද සමතල මට්ටම්කයි ලොජිකවන්සරෝ සංක්‍රාන්ති ධාර දෙකයිPG එතකොට සාමාන්‍යයෙන් ප්‍රාග්‍ය පරිබත නිර්මාණයේදී හැර තාර්ගික තත්ත්වයන් සඳහා භාවිතාව ෝල්ටියතාවින් විශාලත්වය අගයන් මේක හරි වැදගත් දෙයක් අපි ප්‍රාෝගික වෙන් දෙෙප ඒ ප්‍රාෝගික වෙනකොට විශාලත්තය ගයනක ෝල් පහද හ විස්සද කියල කන නමුත්. අපි මෙතන මේ කොටස තුලදී අපි ඒතා භාවිතා නොකරේ කියලා තියෙන්නේ. බොහෝවිට වාවිතා නොකරේ තිබුන්නම් මේ ගුරක් සාර්ථකයි සාමාන්‍යෙන් අපි ෝල්ටේ් දෙවල්ගෙන කතා කරන්න මොකද මේ මට්ටම අපි කරන්නේ ඩිසයින්ටම ඩිසන් කරන්න කොට අපි එක ෝටේජි වැලි වික වැලක්නේ අපි ගන්න ලෝජික් එක ලොජික් බින්දුවද කියලා හැ දැගෙන ඉන්ටෝන් මොකක්ද. සමහර තාර්ථික තත්ත්යන් සඳහා බහුලව ක් සහ සමහරත් තැන්ගොල 0රෝ ෝල් පාච්චිරන්නන. එතකොට 0රෝ කියනවා දෙකයි ලොජික්ල් 0ෝ මරුවඩ පුලුවන්ඒ අවස්ථාවල් ලෝල්ඩි සමරකවැ ලෝජික් සරෝ ස ම පහ කියන ෝට ේතාවේ පාච්ිරනම යට කොටසට ලොජි ඒ අපි මේ වෙලාවිදි සලකන්නෑ නමුත් තියෙනව කියනක තමයි මතික තියාගන්න ඩෝල් ඒවගේම තමයි ලෝජික් වන් සඳහා සමහර ලෝජි 5ෝල් පවිච්චි කරන ටල් වගේ ෝජික් පරිපත සඳහා සමරක් දන ොහ කියන ෝල්ට තාව පාවිච්චි කන්නවා දන පහ ෝ කියල වෝල්ට සාමාන්‍යෙන් එක ලොජික් පරිපතයක් නිර්මාණයේදී අපි තීරණය ගත්තහම මේක ලජිවන් දොලහන පහල වනම් ගොඩාක් වෙලාවටේ පරිපතේම තියන්නේ ලොජික් වන්ස සහල් දොළලහනත්ම් පහල් වයකිනි අපිට ඒ කියන්්ඩ අවශ්‍යතාවයක් නෑ අපි කියන්නේ එකට ලෝජික් වන් කියලා නොම්දියල් තිනොල් මෙට සදහ මේක පාවිච්චි කන්නවා කියලා. හරි අපි එහෙම නං මීඟ අවස්ථාවේී අපි සලකණ්ඩ වෙනෝ මෙන්න මේ කොටස. මෙතනින් ඉහාටයන්්ඩෝන මේක විශේෂත්වයක් තියෙනවා මේව යෙන්න්න පුළුවන් අවස්ථාවල් ගැන. එහමනම් අදට අපි මේ පාඩමේදී සාකච්ඡා කරේ මේ අවස්ථාවල් දක්වා පමණයි. එතකට අපි මීළඟ පාඩමේදී අපිට සලක්ඩ වෙනවා මෙතනිින් ඉහාට යන් එහමනැත්තං. ලොජික් වන් වලසිට ලොජික් සීරෝ දක්වා වෙනස්වනේවයි තවත් සලක්ඩ ඕන කරුණු මොනාද කියලා, අපි මීලඟ පාඩමේදී සාකච්ඡා කර බු එහමනම් ඔබැ.